අයිබෝවන් කියල පිළිගන්න ආදරෙන් ප්‍රියාවිත් රිලක්ස් YouTube channel එකට. ඔයාල දන්නවද අද මං ඔයාලට මොනවා ගැනද කියලා දෙන්න යන්නේ කියලා? බලමුද? අද මං ඔයාලට කියලා දෙන්නේ දඹල ගැන. බලමුද දඹලවල අපි දන්න නොදන්න දේවල් මොනවද කියලා. නගරය අය නම් දඹල කිව්වම උයන්නත් ආස නැහැ නේද? මොකද හීනියට ලියන්නත් එපැයි උයන්න. ගමේ අය නම් හරි ආසයි. හොඳට ලියලා කොස්සෙර ටිකක් තලලා දාලා තෙම්පරාදු කරලා එහෙම ගත්තම ඒවත් එක්කම බත් කන්න පුළුවන්. බලමු ඉතින් ඉතුරු විස්තර ටික. සමහර අයට නම් මේ දඹල කරලා මෝරච් එක මොකද්ද ලපටි එක මොකද්ද කියලාවත් තෝරගන්න බෑ. ඔයාලට තේරුම් ගන්න පුළුවන් දඹල කරලා අතට අරගෙන දෙකට කඩලා බලනකොට නිකම්ම කැඩෙන ඔබෝංචි වගේ, ඒ කියන්නේ කෙන්දි අඩුයි වගේ කියලා තේරෙනව හොඳටම අතට ගත්තම. මේ දඹල කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒ වගේම කුකුල් මස් ග්‍රෑම් 100කින් අපිට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය හරි අඩක් ලබා ගන්න පුළුවන් දඹල ග්‍රෑම් 100ක් ආහාරයට ගැනීමෙන්. විශේෂයෙන් කියන්න ඕනේ කුකුල් මස් වල නැහෙන කාබෝහයිඩ්‍රේට් අන්තර්ගත වෙලා. නමුත් දඹල වල තියෙනවා කාබෝහයිඩ්‍රේට් අන්තර්ගත වෙලා. තව දෙයක්, කුකුල් මස් ග්‍රෑම් 100ක තියෙන්නේ කිලෝ කැලරි 100යි නම් දඹල වල තියෙනවා කිලෝ කැලරි 150ක්. බලන්න කොච්චර වෙනසක්ද කියලා. කැල්සියම් හොඳ ප්‍රමාණයකුත් ලැබෙනවා අපේ ශරීරයට, විටමින් සහිත ආහාරයකුත් වෙනවා. ඒ වගේම තමයි තන්තු බහුල ආහාරයක් කියලා කියන්නත් පුළුවන්. මේද විනාශ කරන්න උදව් කරන ලෝලුවක් කියලත් අපේ ගමේ අය කියනවා මේ ආහාරවලට. දඹලවලට දඹල කියන්නේ ගොඩක් වටිනා ආහාරයක්. ඒ කියන්නේ සතියේ දින දෙක තුනක්වත් කනවනම් ගොඩක් වටිනවා අපේ ශරීරයට. මේ වගේ දඹල කන්න ආසයි නම් දඹල වැල් දෙක තුනක් ගෙදර වවා ගත්තනම් අනිවාර්යෙන් ඔයාලට කන්න පුළුවන්, ඔයාගේ යාළුවන්ටත් බෙදන්න පුළුවන්. මොකද මේකේ පළදාව ගොඩක් තියෙනවා. එක වැලකින් පුළුවන් අපේ පවුලටම කන්න පුළුවන් දඹල හදාගන්න. එතකොට ලොකු සතුටකුත් ලබන්න පුළුවන්. මගේ වත්තේ මං වවාපු මේ කෑම කනවා කියලා සතුටු වෙන්න පුළුවන් ඔයාට. ඉතින් ඒක නෙමෙයි, මගේ වීඩියෝ බලපු ඔයාලට බොහොම ස්තුතියි. ඉතින් තවත් කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න කියලාත් කියනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාට ඊළඟ වීඩියෝ එකෙන් මොනවා ගැනද දැනගන්න ඕනි කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආදරේ මගේ යාළුවනේ, බොහොම ස්තුතියි.